ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන උපපාරමී ගණයට අයිතිවන මහා පින්කමක් තමයි ලේ දන් දීමේ පින්කම කියලා කියන්නේ. තමන්ගේ වටිනා ලේ බිඳක් ජීවිතයත් මරණයත් අතර පොරබදන අහිංසක රෝගියෙකු වෙනුවෙන් පරිත්‍යාග කර ගැනීමට හැකියාවක් ලැබෙනවා නම් එය මේ සංසාර ගමන තුළ තම ජීවිත කාලය තුළ සිදු කරගන්න ඉතාමත්ම මහත්ඵල වූ මහානිසංසදායක වූ මහා පින්කමක් විදිහටයි සැලකෙන්නේ. පාරමිතාවක් කොටස් තුනකට බෙදෙනවා. පාරමිතාව, උපපාරමිතාව සහ පරමත්ත පාරමිතාව කියලා. ඒ අනුව දාන පාරමිතාව පිළිබඳව කල්පනා කළොත් ලේ දන් දීම කියලා කියන්නේ බුද්ධ දේශනාවට අනුව තමන්ගේ ශරීරයේ අවයව ශරීරයේ කොටස් දන් දෙනවා කියලා කියන්නේ උපපාරමිතාවක්. ඒ උපපාරමිතාව තමයි අද වගේ දවසකදී මේ සෑම දිනම එකතු වෙලා මේ සෛලතලාරාම් පින් බිම තුළ සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. මේ ලේ දන් දීමේ පින්කම සිදු කිරීමේ පරමාර්ථය තමයි මීට අවුරුදු 16කට කලින් ලෝකේම කැළඹීමට පත් කරමින් නැති වුණ සුනාමි විවසනයෙන් මිය පරලෝකීය ශ්‍රී ලාංකීය ජනතාවට පින් ප්‍රාර්ථනා කිරීමේ උදාර පරමාර්ථය මුල් කරගෙනයි මේ පින්කම අපි 16 වෙනි වතාවට සංවිධානය කරන්නේ. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයට සසොන්ගත අස්වැද්දීමට සුවිශාල මෙහෙවරක් කරලා අපවත් වී වදාළ අතිපූජනීය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේට පින් ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම කොළඹ සම්බෝධි විහාරාධිපතිව වැඩවාසය කරන්නට යෙදුණ මෙගම්මානයේ බෞද්ධ ජනතාවගේ බොදු සිස්සතන් සද්ධාවෙන් ජනිත කරවීමට සුවිශාල කාර්යභාරයක් සිදු කරලා අපවත් වී වදාළ බෞද්ධයා මාධ්‍යජාලයේ අධ්‍යක්ෂක අතිපූජනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පින් ප්‍රාර්ථනා කිරීමත් මේ උතුම් පින්කමේ ප්‍රධාන පරමාර්ථයක් බවට පත් වෙනවා. ඒ වගේම මේ කටයුත්තේදී සෑම වර්ෂයකම වගේම ස්වාධීන රූපවාහිනී සේවය අප වෙත දක්වන දායකත්වයත් මේ වෙලාවේ අපි බෙහෙවින් අගය කොට සලකමින් විහාරස්ථානයේ දායක සභාව, තරුණ සංවිධානය, ශ්‍රී විජේනන්ද දහම් පාසල, යසෝදරා සීල සමිතිය, චෛත්‍ය වර්ධන සමිතිය කියන මේ සෑම සංවිධානයක් මෙක්වයි අද දවස පුරාම මේ ලේ දන් දීමේ පින්කම සිද්ධ කරන්නේ. ඒ වගේම දැන් වසර 16ක් පුරාවටම බදුල්ල මහරෝහලේ ලේ බැංකුවේ ස්ථානභාර වෛද්‍ය නිලධාරිතුමන්ලා, අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලා ඇතුළු කාර්ය මණ්ඩලය සෑම වර්ෂයක මේ කාර්ය වෙනුවෙන් දක්වන දායකත්වය බෙහෙවින් අපි අගය කරනවා. අප සමග බොහොම ලබන සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් වාර්ෂිකව සිදු කරන මේ පින්කම වෙනුවෙන් බදුල්ල මහරෝහලේ ලේ බැංකුව කාර්ය මණ්ඩලය අපට සුවිශාල දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම දියතලාව මහරෝහලේ ලේ බැංකුවේ ස්ථානභාර වෛද්‍ය නිලධාරිතුමන්ලා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයත් අප වෙත දක්වන කාරුණික අනුග්‍රහය ඉතාමත්ම ගෞරවයෙන් යුතුව සිහිපත් කරමින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා, ප්‍රදේශවාසී තරුණ ප්‍රජාව, ඒ වගේම මේ සඳහා උදව් උපකාර කරන සියලු දෙනාම අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ දියල්ල ප්‍රාදේශ සභාවේ කරු සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය, ඒ වගේම අපේ දෙමෝදර තුරුසිසලේ කරුණාරත්න මහත්මයා ඇතුළු ඒ පවුලේ ඥාතිවරු දක්වන දායකත්වය, ඒ වගේම අපි ලේ දන් දෙන සෑම අවස්ථාවකදීම වටිනා පැලයක් අපි ඔබට ලබා දෙනවා පරිත්‍යාගශීලී මේ අවුරුද්ද එන සියලු දෙනා අපිට කියන්නේ අපේ හාමුදුරුවනේ ගිය අවුරුද්දේ ලේ ටිකක් දන් දීලා අපි අරන් ගිහලා මතක සටහනක් වශයෙන් හිටව පැලය අද ලස්සන ගසක් බවට පත් වෙලා තව වසරකින් එකහමාරකින් පළදල තත්ත්වයට පත් වෙනවා කියලා. තියනුව මේ ලේ දන් දීමට සමගාමීව මේ ප්‍රදේශය තුළ ඖෂධීය වටිනාකමකුත් පැල, ඒ වගේම පළතුරු පැල ආදිය අපි ලබා දෙනවා පැල 200ක් 250ක් විතර ප්‍රමාණයක් වසරකට එදෙකට මේ වැඩසටහන සමගාමීව මේ ප්‍රදේශය තුළ රෝපණය වෙනවා. එයත් වර්තමානයේ පරිසර විනාශයත් එක්ක
පරිසරය ශක්තිමත් කිරීම සඳහා මේ වැඩසටහන හා සමගාමී වෙන වැඩපිළිවෙලක් විදියට අපි ඒ රුක් රෝපණ වැඩපිළිවෙලත් සිහිපත් කරන්නට ඕන. තියනුව සෑම වර්ෂයකම මේ පරිත්‍යාගශීලීන් අප වෙත දක්වන කාරුණික දායකත්වයක් මේ වෙලාවේ සිහිපත් කරමින් පැතිරී යන කොරෝනා වසංග තත්ත්වය හමුවේ ඒ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් වලට මුල් තැනක් දෙමින් එම සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින් අද දවස පුරාම මෙලේ දන් දීමේ පින්කම අපි සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. දෙමෝදර සෛලතරාරාමයේ මේ වැඩසටහන පවත්වන්නේ 16 වෙනි වතාවට අපේ ගරුතර නායක ස්වාමීන් වහන්සේගේ උපදෙස් මත සුනාමි වේසණයෙන් ජීවිතාන්තයේ පැතුතු අපේ ජනතාව වෙනුවෙන් තමයි වැඩසටහන මුලින්ම ආරම්භ කරේ. මේ වැඩසටහන අඛණ්ඩව වසර 16ක් ඕනෑකමින් ඉතාම සංවිධානාත්මක වැඩසටහන සංවිධානය කරා. ඒක ඇත්තටම ජාතික ලේදීමේ සේවයට ලොකු හයියක්. මොකද වසර ගණනාවක් තිස්සේ මේ අපට ලබා දුන්නු ලේ ප්‍රමාණය දහස් ගාණක්. මම හිතන්නේ ඒක ජාතික ලේදීමේ සේවයට ඌව පළාතට පමණක් නෙවෙයි මුළු ලංකාවටම අපි මේ ලේ ලබා දුන්නා. ඉතින් මම හිතන්නේ මේවරත් මේ වැඩසටහන පවත්වන්න යෙදිලා තියෙන්නේ රටේ ඉතාම භයානක වසංගත තත්ත්වයක් තියෙන වෙලාවක. මම හිතන්නේ අපි මේ වසංගත තත්ත්වයේ තිබුණත් අපේ රෝගීන් සඳහා ලේ විශාල වශයෙන් අපිට ලේ අවශ්‍ය වෙනවා. කොළඹ, ගම්පහ, කළුතර වගේ ප්‍රදේශ මේ වෙලාවේ ලොක්ඩවුන් කළා තියෙන වෙලාවක ඒ ප්‍රදේශවල ඇත්තටම ලේ දන් දීම කරන්න අපහසුයි. ඉතින් මම හිතන්නේ අපි මේ වගේ ගම් පළාත්වල කරන ලේ දන් දීම වැඩසටහන් වලින් එකතු කරන ලේ වලින් තමයි අපහසුතාවයට පත් වෙලා තියෙන ප්‍රදේශවලට ලේ ලබා දෙන්නේ. ඒක ජාතික මෙහෙවරක්. ඔබතුමන්ල වගේ අය ලේ ලබා දුන්නේ නැත්නම් අසරණ රෝගීන්ට ලේ ලැබෙන්න ක්‍රමයක් නැහැ ඇත්තටම. නමුත් කොරෝනා රෝගී තත්ත්වය කියලා අපිට ලේ නොගෙන ඉන්නත් බෑ. මොකද අත්‍යවශ්‍ය ලේ අවශ්‍ය රෝගීන් ඉන්නවා. කුඩා දරුවන්, මව්වරුන්, ඒ වගේම තැලසීමිය රෝගීන්, හදිසි ශල්‍යකර්මයට ලක්වන රෝගීන්, ඒ වගේම හදිසි අලුතෝට ලක්වන රෝගීන්, ඊළඟට වකුගඩු රෝගීන්, ඒ වගේ විශාල ප්‍රමාණයකට අපිට දායනිකව ලේ අවශ්‍ය වෙනවා. ඉතින් ඒ ලේ අවශ්‍යතාවය සපුරා ගන්න ඔබතුමන්ලාගේ සහය අපිට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් මම දැන් මේ වැඩසටහන සංවිධානය කරපු අපේ හිල්පොළ චන්දිමේමි ගරුනායක ස්වාමීන් වහන්සේ සහ දායක සභාව සහ ප්‍රදේශයේ තරුණ කැල මම දැන් ලොකු කැපවීමක් කරලා වසර ගණනාවක් තිස්සේ මේ වැඩසටහන කරගෙන යනවා. ඉතින් මේවරත් ඉතාම සාර්ථකව ඉතාම අපේ සෞඛ්‍ය උපදෙස් අපි දීපු විදිහට ඉහළින්ම පිළිපැදලා ඒ විදිහටම මම දැන් අපි දැක්ක මේ ස්ථානයට එනකොටම ඒ උපදේශ අනුව මේ ටික සංවිධානය කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මම ඉල්ලීමක් කරනවා අද දින අවසන් වෙනතුරු මේ ආකාරයෙන්ම අපිට සහය දීලා මේ වැඩසටහන සාර්ථක කරගන්න ඔබතුමන්ලාගේ සියලු දෙනාගේම සහය ලබා දෙන්න කියලා. ඒ වගේම ලබන වසරෙත් මේ වැඩසටහන සංවිධානය කරන සක්‍රීය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.